නිමනාා කියන්න කුමක්තෝ ඔබේහිතට වද දෙන ඒ අභිරහස විවේක කාලයේ සඳහා සීනුව නාද වී පන්තියෙන් ගුරුවරිය නික්මගිය සැනින් පන්තිය තුළට ඇතුළුවුණු තාරා නිම්නගේෙ ෙස්කෙ කළඟට පැමිණ ඒ මත ඉඳගත්තා නිමන හිටියේ සියබෑගෙන් එෙළියටකත් බටට සහ සීනිිතැවරු සැන්විච්ච එකක් කමින්. ඔයාටත් තෝනද. භාගයක්ත් දෙන්න. තාර නිමනාකමින් සිට සැන්විච්චකෙන් කෑල්ලක් කඩාගෙන මුවතුරට දමාගන්නා විට පන්තියේ තවමත් රැඳේසිටි ළමයින් ඔවුන් දෙෙස බියෙන් සහ සැකින් බලන්නට වුණා. විශේෂයෙන්ම මුලසිට පාසලයේ ඉගෙනගත් සෙසුවියන් තාරාගැන දැනසිටි නිසා? න්ට නිම්නාාදිහා අලුත්තහැකින් බලන්නට මේ දර්ශනය බල කළා. තාරා සමග මේ තරම් යාලුුවීම වීරකමක්සේ ඔවුන්ට දැනී තිබුණා. ඉක්මනට කන්නානේ? තාරා එසේ කීවිට නිෙම්නාමුව උල්කර ඇයට සරදම් කලා. මාත්්‍යෙක කෝලන්කරන්නෑ පොඩි ළමයි. මේ හැමෝම මට බයයි. ඒත් මං බයි නෑනේ? එනවකු යන්න මම් බයි කරලා පෙන්න්නන්න? නින්න නැවතත් මුවවඋල් කර ඇයට සරදම් කරන විට තාර ඇගේ කම්මුලක් යන්තමින් මෙරිකාතොල් අසල රැදි සීණි කැටයක් අතින් පිස දැමවා. ඔවුන් පිට්ටනිය පසුකර පාසලේ රඟහල පැත්තට ඇවිදයන විට නිම්නට පුංචි බයක් දැනුනත් තාර ඇයට පාසලේ හැම්ම තැනක්ම පෙන්නමින් කියාදෙනවිට ඇගේ බය ඇයට අමතකව ගිය. අනෙක පාසලේ හැම්ම තැනම එහෙමෙහෙ දුවන සිසුවියන් අතර ඇයට දැනුනෙ සැහැල්ලිවා. අතන තමයි බාස්කට්බෝල් කෝට් එක අර තියන්නේ හෝම් Scienceයින්ස් වක්ශ අර ලැබස් අ බිල්ඩිින් එකේ දෙවනි තට්ටුවේ තමයි මේ නොඩිටෝරියම් එක තියෙන්නේ. අතන තියෙනෙ බුදු මැදුර. පුස්තකාල තියන්නේ අර බිල්ඩින් එක අයට තට්ටුවේ. අර පැත්ත තියන්නේඒ ප මේ කතාව අතරතුර ඔවුන් ළඟාවේ තිබුණේ රඟහලේ පිටු පස දුරටුව පැත්තට. දොර යන්තමින් විවරවී තිබුණු නමුත් කිසිවෙෙක් ඒාවට රැඳී සිටිනු පෙනුනෙ නැහැ. එන්න ඔයාට අපේ හෝල් එක පෙන්නන්න! අනෙමට බයයි! බයවෙන්න පා! මගෙත් එක්කන යන්නේ! ඔවුන් රගහල තුළට ඇතුළුවන්නේ වේදිකාව පිටු පස පැත්තෙන්. විශාල තිරාතර පැතිරුණු අඳුර මකන්නේ? ඩා එලි පැල්ලම් දෙකක් පමණයි. නිම්න තදින් තාරාගේ අතාල්ලා ගන්නා විට තාරානෙක් අති නැගේ හිස පිරිමැත්තා. ඇ හුරු පුරුතු ලෙස තිරාතරින් නිමන රැගෙනගිය වේදිකාව මැදට. වේදිකාව මැද සිට හිස් ප්‍රේක්ෂකාගාරයේ දිහා බලන විට නිම්නට ඇති වුණේ අමුතු හැඟී. එවැනි හැඟීම් කවදාවත් ඉන් පෙරඇයට දැනී තිබනෙ නැහැ. අඳුර හිස්කම නි්ශබ්ධතාව එකට එකතු වී හිතට ඇතිකරන ඒ අමුතු ආස්වාදය වචනවලට හරවන්න තරම් හැකියාවක් නිම්නට නොතිබුණු බව ඔබට තේරෙනවා. තාරවේදිකාවෙ කොනකට දිවගොස්. නිම්න ඔයා කොහෙද. නිම්න කියන්න ඔයා කොහෙද කියා ප්‍රේක්ෂකාගාරයේ දෙසට හැරි නාට්්‍යමේ ලෙස කියන විට හිස් නිහඬ අවකාශයේ, ඒ වචන ප්‍රතිරාව දෙන හැටි නිමන ආශාවෙන් අසා සිටිය ඇටත් යමක් නාට්්‍යමේ ලෙස කියන්නට ආශාවක් ඇති වූ නමුත් කිසියම් දෙයක් එසේ කරන්නට බාධ කරන බව ඇයට දැනුණා වේතිකාවෙ කෙළවර සිට නිමන සිටින තැනට දෙවාතාර ඇ ඉදිරියේ දනින් වැටි නිම්න කියන්න කියන්න කොමක්ද ඔබේ හිතට වදදිනයේ අබි රහස්ස කරන්න දැයි නොදැන නිමනාා සිනාසන්නට වූ අතර තාරා නැගිට ඇකේ අතගෙන වේතිකාව පිටුපසට දිවයන්නට වුණා වේතිකාව පිටුපසකුඩා පඩිපෙලකින් බැස ඔවුන් පැමිණේ පටු කොරිඩෝවකට එහි එක් පැත්තක ඇති අඩක් වැසුුණු දොරවල් මත ද්‍රෙසිං රම් එක දෙක තුනකයා ගසනලද රිදී පැහැ පුවරුමත යන්තමින් මලබැඳන්නට පටන්ගෙන තිබනා ර තුංවන නේපත්්‍යයාගාරයේ දොරතල්ලු කරගෙන ඒතුරට පිවිස්සුනේ නිම්න අතින් නැදගෙන කාමරය බිත්තිය කරැඳි වීතුරු කවුලුවකින් සෞ්ම ලෙස එලිය වී තිබුණා. මෙතන තමයි කට්ටිය වෙස්මාරු කරගන්නේ. විශාල කැඩපතක් ඉදිරිපිට නිම්න පිටු පසින් හිටගෙන ඇකේ උරහිස්මත දෑත්තබාගෙන තාර තමාගහා නිම්නගි පිළිබිබුව දෙෙස බලාඉන්නට වුනා ඇකෙ සිරුර නිමනකි සිරුරෙහි මුද ලෙසස් පර්ශවී ඉන් නැගෙන උණුසුමින් සැනහෙමින් තිබුණා තාරග කම්මුලක් තමාගේ හිසමත තෙරපී ඇති හැටි නිමන කැඩපතින් දුටුව ඇයට දැනුනෙ කිසියම් සෙනෙහි රැකවරණයක් පිළිබඳ හැඟීමක් ඉතිං අහන්න බලන්නඔයාගේ ප්‍රශ්නි මොන ප්‍රශ්නෙද ඊය ධනගහපු ප්‍රශ්නය ඉතින්මං කිව්වේයේ? මට ඒ වචනය ආයයායි කියන්නත් බයයිද දැම්මං විතරණ ඉන්නේ ආයෙත් තහන්න තාරකෙ ස්වරයේ ඇතිවෙමින් තිබුණු කිසියම් අමුත්තත් නිම්න අපහසුවට පත්කරමින් තිබුණා මං ඇහුවේ ස්වයංවිින්දනය කියන්න මකක්ද කියලා නිම්න කැඩපතින් පෙනෙන තාරගේ ඇස් දෙෙස බලාගෙන ඒ වචන පිටකරන විට තාරක ඇස්මත වැඩෙන දීප්තිය අත්්දකිමින් හිටියා ඔයාගේ අත දෙන්න පිළිමිබුව ඇස් දෙෙස බලාගෙනම තාරක් කෙඳරුවා මොනාතද නිම්නගේ ස්වරීද පහත්තුවී තිබනේ තාරගෙ හඬට දක්වන නියත ප්‍රතිචාරයක් ලෙසවිනා අන් කිසිදු හේතුවක් නිසා නොවේ යැයි ඔබට කියන්නට පුළුවන්. ඔයා ලියනාත නිම්න ඇගේ දකුණත යාන්තමින් ඉහළටෝස වන විට තාරග දකුණත එය මුදුලෙස අල්ලා ගනු ලැබවා ම දැන් හදන්න ඔයාටේක කියල දෙන්න එසේ කියනාතරේ තාරග අනෙක් අත නිම්නගේ උරහිසින් ගිලෙහි ඇක ඉන වටා එතුනා තම හිත සෙමෙන් ගොලුවන හැටිත් කළයුත්තේ කුමක් දැයි වටහා ගැනු නොහැකිව සිරුර අප්‍රාණික වන හැටින් නිම්නාට දැනුනමුත් ඒ දැනීම විසින් ඇගේ පිහිටුම කිසිසේත් වෙනස් කරන්න නැහැ. නිම්නගේ දහදියෙන් තෙත්වී සීතල වෙමින් යන අතැගිලි මුදු ලෙස අල්ලාගත් තාරක අත සෙමෙන් නිම්නගේ ගෞුමෙ පහළ විවරයෙන් ඇතුළු වී දෙපා අතරින් ඉහලට ඇදෙන්න්නට වුණා නිම්නගි පිළිබිඹුව ඇස්පිය වීගිය හැටිත් ඒවා ඇස්කෙවෙනි තුළ පොපියන හැටින් ඇකේ දෙතොල් සියුම් ලෙස සෙලවෙන හැටිත් දකිමින් තාර නිම්නගේ අතැගිලින් සිය ඇගිලිවලින් මුදු ලෙස මෙහයවන්නට වුණා නිම්නගේ සිරුරෙ බර තම සිරුරමතර දැනෙන්නට වූ විට තාරගේ අනෙක් අත ඇගේ ඉන තදින් වෙලාගනු ලැබ්වා තම ගතින් ගිලිහුණු සිත නැවත අල්ලාගත් මොහොතේ නිෙම්න තාරා කෙරෙන් ඉවත්වන විට ඇකේ ගත දහදියෙන් තෙමි හදගැස්ම වැඩිවී ඇති බව ඈට දැනෙනවා මට පන්තියට යන්න ඕන දැන් ඉන්ටවල් ලවරත් ඇති ඇ කියන්නේ හැඩුම් බරව හරි අපියං බයවෙන්න එපා! තවවෙලා තියෙනවා. තාර ඇගේ අතකින් අල්ලගෙන රඟහලින් ඉවතට ඇවිතයන්නට වුණා. නිම්න පන්තියට එනවිට විවේක කාලයේ අවසන්ව තිබූ අතර විද්‍යාව ගොරුවරිය පන්තියට පැමිණතිබුණා. නමුත් පාඩම පටන්ගැන්මට බාධකරමින් නිෙම්න එනතෙක් තවත් අමුත්තෙක් පන්තියේ රැඳී සිටිය. ඒ ඇය අංශප්‍රධානය ළඟට ගෙනගිය ගුරුුවරියයි. "ආ! මේන්නේෙ! ඉස්කෝලට අප ගමන් මෙහෙමනං තව කල් යනකොට කොහොම තියෙයිද. ඇ මෙසේ කියන්නේ ගැහෙමින් පන්තියට ඇතුළුවන නිම්නගේ පිටහරහා පහරක් අතින් ගසමින්. ඔහොම ඉන්නව වාඩිවෙන්න කලි! කොහෙද මෙච්චරවෙලා හිටේ! කාටහරි අරයේ කියපුදේ ඉගෙන්නුවද. ඇ අසනවිට පන්තිය අනික් ලමුන් සිනාසෙන්නේ. හි අර්ථය වටහාගෙන නොවේ. නිම්න කතා නොකර බිම බලාගෙන සිටින විට ගුරුවරිය නැවත කතා කරන්නට වනේ ඇකේ පිළිතුර තමන්ට නොඇතගත් බව පෙන්වමින්. දුවවවිත රට නෙමේ අපිට මෙයාගේ අම්මවාත් හදන්න වෙලා තියෙන්නේ. අද දුවගේ වැරදි කියන්න අම්මව මැඩම් එකකාරයාලයට ගෙන්නුවම හරිම නරක විනිහට මැඩම්ට කතා කරලා ගිහින්තියන්නේ අද ගෙතර ගිහින් අම්මට කියනවා. හෙට ඇවිත් මැඩම්ගේ සමාව නොගත්තොත්, දුවව අපි ආපහු හිට පුිස්කෝලට මෙවනවා කියලා. යනවා. දැන්ගිහින් වාඩි වෙනවා.